සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා. සද්දම්මන් මනිරාජස්ස සුනම්තු සග්ග මොක්කදං දම්මස්සවන කාලු අයංබදන්තා, දම්මස්සවන කාලු අයංබදම්තා දම්මස්සවන කාලු අයංබදම්තා නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්නත්නි. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ පනිවිඩය බොහෝම නිදහසේ විමසඩෝන එකක්. එක එක තැනක හිරවෙන්නේ නැතුව දෘෂ්ටිගත වෙන්නේ නැතුව නිශ්චිත ආකෘතියක් හදාගන්නෙත් නැතුව. නිස්්චිත ආකෘතියක් හදාගන්නට නැතුව බොෝම නිශ්චිත හැඩයක් ඇත්තටම බුදුදහමේ පුද්ගලයට නෑ මෙන්න මේ විදියට ඇඳගෙන ඉන්න ඕන මෙන්න මේ විදියට ඔයා කෑම කණන්නඕන. ඔයා මෙන්න මේ විදියට ඉන්ඩෝන. ඒ මොකක්වත් අදාළ නෑ. ඒ මොකක්වත් අදාල නොවිච්ච බොහෝඇය අවබෝධය කරාගේ එගුල්ු බුදුරජාණන් වහන්සේ ළඟට ඇැවිල්ලා එගුලු නිදහසී විමසුව. සමහර වෙලාවල් වල ඉගුල්ලු බුදු හාමුදුරොත් මේ ලොකු ගෞරෝයකින් ඇවිල් බොම ශ්‍රද්ධාාවවින්ද මේ පිනුතු එනකොට මේ ගෞරෝනීය බවහිතේ තියෙනනි එහෙම මොකක්වත් තිබුන්නේ දැන් අපට තේරන බුදුරජාණන් වහන්සේ කුම්බකාර සාලාව මැටිපිලේක කොනක ඉන්නවා පුක්කු සාති කියනකෙන තේ මටිලේ නික්ොනේවාඩි නැති මටිපිේවාඩි වෙලා මටිලේ බාගි බිත්ති බැඳපු කුඹල් හලක මේ දෙපැත්තෙන් ඉඳගන තමයි සාකච්ඡාව කෙරින් එතොට ඔහු කුම්ඹකාර සාලාව අයි අනි පැත්තිෙන් ඉන්නම් බුදු හාමුදුරු මේ පැත්තිෙන් න්න එකම පිළියේ දෙපැත්තෙන් ඉඳලා තමයි මූලික සාකච්ඡාවට එකතු වෙලා ති ඊට පස්සේ තු ඇති විච් ්‍රදධාවතක්ඉතිං විශේෂ ගෞරයක් බදු හා මුදුුවෝ ගැ උපදදි ැ බදුජාන් වස වැඩයිඉන්න කියන දන මැටිපිලේ එකම පිළේද කොන කොන් දෙකේ වාඩි වෙලා ඇතිවිවෙච්ච සාකච්චාවක් ඇතව අපට තේරෙනවා මූලික වස්ෙන් ඒයට නි්චිත හැඩයක් තිබිල නද අපටේ හැඩය තියෙනවයි හැඩට අපි වටිනාකමක් දේලා තියෙනවා ඒ හැඩට විතරක් වටිනාකමක් දුන්න තර මූලික පනිිවිඩට මොනවා වෙයිද. එක තමා පිට තිෙන ැටලුව එකන අපි හදාගත්ත නිශ්චිත හැඩයක් තියෙන සංස්කෘතික රහමුවක් වෙන්න පුළුවන්. ආචාර ද්‍යාත්ම කරාමුවක් වෙන්න පුළුවන් එතට ඒකට අපි බොහම ලස්සන වටිනාකමක්දීලා තියනවා ඒ වටිනාකම අර්ථ රහිතයිම නෑද දෙ මෙතන්ට එනකොට ඔබ සුදුඇඳගෙනන්න ඕොන තමයි එතකොට තමයි සංස්කෘතික බුද්දශ්‍රාවකයක් වෙන්නේ එතුද මෙතන සම්පූරණය අරගල ූමියයට යනගේ කලුවඇඳගෙනාවවත්ේ මේක පොඩන් නොගැල්ලපෙනවවාගේ පිදන්න පුළ හැබැ කලුවඇඳගෙනාව ධර්මය ප්‍රඥාගෝචර ශ්‍රාවකයකුටල්ල ගන්න බැරින එතකොට අර ඇඳුම කියනෙ ඉතා සංස්කෘතික වැදගත් අවස්ථාවක් එතකොට අපේ තියෙනවා කාය භාෂාව කියලක් තියෙනනි ලෝකේ බොඩි ලැන් වේජ් කියලා එතකොට කායභාෂාවට එක වැදගත් දෙයක් කායබා එක යම් සනිවේදනයක් කෙරෙනවා ඒ සංස්කෘතික සංනිවේදනයක් එක් විතරක් පුද්ගලය එකතු වෙලා අර මූලික පණිවිඩයට වටිනාකම නොදුන් න්නොත්න් මොනවීද. එකන සාමාන්‍යයෙන් ඒකට ය සස්කෘතියට ඕනෑට වඩා වටිනාකමක් දුන්නට පස්සේ ඕනෑම කුඹුරක සමහරවිට වල් පැල ගොඩාක් ඇව්ුණමී වල් පැලවලට වටිනාකමක් දුන්නොත් ගොයමට මොනවීද. අන්න ඒ වගේ සංස්කෘතියට වටිනාකමක් දීලා ඒවා ඔස්සේම හරය සාරය හොයාගෙන ගියත් තර මූලික පණිවිඩ අපට යටයන්න පුළුව. එනිසා සංස්කෘතික පුද්ගල භාවයක්... එදිනිදා ගනුදනු කරද්දී ආචාරගෝචර සම්පන්න වෙද්දී තම වැදගත් දෙයක් නමුත්තර මූලික බුදුරජාන්සගේ පණවිඩයක්ත් එක් අපිට එකතු වෙලා ධරමය ප්‍රායෝගිකව පුහුණු කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්නම් එකන තමන්ගේ අභ්‍යන්තර චිත්ත සන්තානය තුළ ධර්මානුකූලව ආර්ය විර්ශණයකට එකතු ඉන්න පුළුවන්නම්. ඒ ආරිය විමර්ශනයට එකතු වෙන පුද්ගලයට බුදුරජාන්සගේ ධර්මි විශාලය යහපතක් කරගන්න පුළුව. විස්සාාල යහපතක් එක ස්වල්පය හපතක් නෙමේ. එතුකටඒ විසාාල යහපත අපිට එකතු වෙන්න තියෙන්නේ ප්‍රඥා ගෝචර භාවයක් එක්කයි. දැන් අද මේ දේශනාවට මාතුරුකාවක් හැටියට ලැබි ලතියෙන්නේ මේ චතුරාරය සත්්‍යය පිළිබඳු ධර්ම දේශනාවක් කරන්න කියල. රි චතුරාර්ය සත්තය කිව ඉති කෙනෙක්කාහනපිල ූකාපි දන්නක බෝක ගැමොනවාදාච්චින් ය හඩිතාා කරන්න තියනන්නේ කියල හිතන්න පුළුව. නමුත් ඒක බුදුරජාස එක තැනක දශනා කරන මහනෙනී ඔය එක එක ගඟකින් මගේ මතකේ හැටියට පාටලී කියන නුවරින් බුදුහාමුදුරුව එලියට වඩිනවා එක්තරා වෙලාවක ගඟකින් එදා බොහොම හයිියෙන් වැහැලා වේගෙන් වර්ෂාව කැල මිනිසුන් ඉතින් ගොඩ වෙන්න බැරුව සමහර මිනිස්සු ඔරු හයනවලු පාරු හයනොවලු තේ ගොඩ කොහමතිකල ෙකොඩ හිතාගන්න බැරුව තේතොර බුදුරජණසයේගගෙන් ගොඩ වෙලා ඒ ගඟදිහා බලාගෙන වාමන් වහන්ස එක් ගංඟ දිහා බලාගෙන මිනිස්සු දිහා බලාගෙන මේ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳ බදුරජන අදහ සක්්‍යදීපත් කරනවා. මොකද මහ මේ බලන්න මේ ගගෙන් ගොඩන්න බැරුව ගොඩාක් මිනිස්සු දුක් විඳනවා. සමහරයි ඔරුහෝයනවා සමහරයි පාරුහයනවා මහනනී අපි මේ කෙස් ගංගාවෙනුත් එකුඩු නම මේ ගඟින් විතරක් නෙබි මේ මිනිස්සු මේ ගගේ කොමරරි දේ ගොඩුවේ හැබැයි මනිසන්ට කෙස් ගංගාවෙන් ගුඩුවෙන්ඩ අදාලා පන විඩයක් නෑ හන්නේ මොක්දම කලෙස්කංගා තු කෙස් කියන්නේ තමන්ගේ හිත තුළ උපදින ධර්ම කොට්ටාසේ එ හිතේ උපදින්නේ. එතු මේ කෙලෙස් සිත උපදිනව කියලලා සහර දන්න නැති උපදන විදිී කොමත් යට තේරෙන උපදිනවා දිව තමන්ගේ හිතේ කලේස ධර්මයන් කල කොට්ටාසයක් උපදිනවා කියලවත් දැ කාටවත් තේරෙනවාද හෙමික්. ලෝකට එම තේරෙ නෑ. කෙලෙස් කියන්නේ මොනවෙල් දන්නත්න බටිහි ලෝකකිහි. ට බුදුජාන්සි විශාල නෝ විශලේෂණයක් කරලා අපට පැහැදිලි නම් ඉන්න දියට මේ මනස තුළ කලේසධර්මයන් සකස් වෙනවා. මේ ක්ලේසධර්මයන් සකස් වෙන තාක්කල් මහනිනි අනාගතයට බී ජරාමරණ දුක පැනවෙනෝ. ජරාමරණ දුක කියලකක් පැනවෙන. ඉනිසම යම්බිලාවක ලේෂධර්මයන් තමන්ගේ හිත තුළ උපදිින් නැත්තං. උපදින් නැත්ති දවසට නැවත අනාගතයට ජාමරවුණ දුක මෝරන්නේ නෑ එතන ඒ පුද්ගලය තුළ නිවීමයි ඇතිවෙන්නේ එකට අපි නිර්වාණී කියල කියනවා. ඒමන දැමි කෙලේ එකතුරට දැම කතාව දැගන්න කොහම ත් කෙස් දධර්ම හිත උපදිනෝකිලොත් ලෝක මනිස දන්නේ නෑ ඉගුල් හිතානින මේ ආවාද ජනක ෝක ඇති අපි හොඳට එකතුෙන්ෝ මේ ලෝකෙ ආස්වාද ජනකයි ආස්වාධ ජනක ලෝක ඇත්ත අපි පුළුවන්තරන් එක තුවෙලා ඉඩන එක හරිම රසයි කියලලා ලක හිතාගෙන නමුත් ඒක තුළ ආධීනමයක් තියෙනවා කියලා ලෝකයට පේ ෙත්නෑ ගුල අදිනෝ බලන්න කැමතිත් නෑ. එතකොට මේගොල්ලග ජීවිතවල ඒ ගැඹුරු කතාව නොතේරෙන තාකල් අනාගතයට නුවෙක් තැන්වල ආයත් මනුස ෝකෙමයි උපදිනවා අනංගතින් ඒත් කමක් නෑ. ෙට මල්ල ැල්ලා අයිමෙටමේවා අයි මැරනවා අය හටමේ මක් නෑති. අලුත් කියවීමක්තිෙනවා මනුස්ස පරිච්චේදකමයි පටන් ගැන්මතිය. එහෙම නෑනී පිවත්නී එොට එහෙමකක් තියෙනවනම් කවදාවත් බුදුරජන්නන් සෙල්ත් ඔන්න පහලවෙෙනක් නෑ මෙහෙම ආයය උපදිනවාන. එකන නියතිවක් නියතියක් විදියට අපි නැවත නැවත එකතුවෙන්නේ සංයෝගවිනි මුස්සලෝකෙටමනම් බුදුර පහලවෙෙනකුත්නෑ. අනිත්ත එක තමයි දැන් අපට බුද්ධදේශනාවෙන් ගැඹුරින් බල කොට ේරුම් පුදගලගේ උපත තුළ තින විධත්වය ගබ්බමේතේ උපා ජන්ති කොටසක් තමයි ගරභයක උපදන්නේ. ඔයාතර සුගතිගාමී වෙන කොට්ටාසත් ඉන්නවා. නිරයන් පාපකම්මිනෝ යාතර ඉතින් නිරයගාමී වෙන බහතර පිරිසකුත් නො එතරි තාම සුළු පිරිසක් පරිනිබ්බන්ති අනාසවා ඔයයාතර පිරිණි වෙන කොටසකුත් තිඉන්න අපට තරෙනන මරණින් පස්සෙ ජීවිතය තුළ විධත්වයක් තියෙන්. ඒකත්වයක් තියෙනවන අපි ඒකත්වේ වෙනුවෙන් අපිීඉතිං ලෑස්ති වෙෙන්ඩෝන අපට තයනනි දැ ආත්ම තෘෂ්නාවක් ජීවිත ෘෂ්නාවත් තියෙන නිසා විඳව විදව හරිකමක්නය මනුසලෝකටෙන් අදසක් තියන ඔබට හොම හිතුනට ඔබ ඔබට නිරේට ගයක්ත් එදාටත්තඒේ ජීවිත ්‍රෘෂ්ණාව තියෙනවා. ඒකන පින්නත්න නිරේ කියන්නේ මහ විඳවීම තියෙන තැනක් නමු නිරයෝපන් නිසත්යකට පව ජීවිත ්‍රෘෂ්ාව තියනවා. රි ක තෙක්ද ි හි දල බැලවාමට දේනවාන පව්මේ සහ හරියට විඳවනවා ඉති සතාට කඩ තු විදවනවා ෙඩවලින් විදවනවා ඇති මේ ැරල්ලවත් ගාන හොදයි වගේ යම් අදහසක්ෙන්න්න පුළො පොඩි සනුම්පි බවගු ක් නමුත් පින්වත්න හැම සතෙකුටම මන්න තරන් ජීවිත තුෘෂ්ණාවක්තියනවාවද. ඒ විඳවන ජීවිතය අත්තරන්ට කැමතින ප්‍රේත ලෝකයේ අපමන විදවන ප්‍රේතෙක් පවා එයායට ජීවිත ෘෂනාවතිය අ ඔබට තියන්න ෘෂ්නාවමයි. හැබැයි ඔබත් ගිහින් ඌරෙක් වෙලා උපන්නුත් ඔබත් කැලෑවක උපන්නුත් ඔබටත් එහෙම තමයි එතකට ඒ ඒ සම්භාවයට අදාලව ජීවිත තුෘෂ්ණාවක් පවති නෝ. එතොට ඒකවැම අවබෝධයක් නැති කෙනෙකට පියෙන් නෑ මෙිහිම ප්‍රශ්නයක් මෙත තියනොෙලද අපිටඋනත් පේ නෑන අපිටිහිදෙනත් තාම හොඳ දෙයක් අපි මේ හොඳට විඳින් ඕන මේ හොන්තර කකාලා බිලයි දෝන කෙති මුත් දැන් ලඟදී ඔබට ජවිත අත හැරලයායනකොට ඟදක අතහරෙනවාන අතැහැරුණනට පස්සේ ඊළඟට කොහේ ජීවිතය විවෘර්තවිදි කළ දන්නේනේ. එදාට නිරේට ගත්තවට ඒ ෘෂ්ණාව ඔයදිම තියනවා. ඔය තෘෂ්ණාව අයින්කරලා දැම්මොත්න් නැවත බවේ පැනවින් නැතුවඒ පුද්ගලයා තුළ යම්කිසි නිවීමක් කාටගන්න පටන්ගන්න. නිවීමක්. අන්නේ නිවීමට පුද්ගලයා එකතු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අප මේ විශ්මිත ධර්මය පැහදිලි කලි. එවීමට පුද්ගලැව එක තුකරන්නයි තොර දැන් අපට ඉතාම පැහැදිලි දෙයක් බුදුරජාන්ස වදාලා මහනිනි මේ කෙලෙස් ගංගාවවින් ගොට මනිසුන්ට මේ ගීෙ ගොඩ ඉන්න දරවන්නවා ඒ නිසා මහනනි මේ කෙස් ගංගාව ගෙන මනිස්සන් ොනතාහන්දරද හැබැයි මහනිින් අපි මේ ගංගාාවෙන්න්න තරයි අපි කෙස් ගංගාාවෙනුත් එකකොඩ වුුණ ඉටපස න්හසකේෙනවා මහනිනි ඔබත් මමත් දීර්ඝ කාලයක් දීග මත්දානං සම්ධාවිතන් සංසරිතං මංචේයවතුන් හාකාච. ඔබයි මයි මංචේව තුම් හාකංච. මම සහ ඔබ අපි දෙදෙනම මහනිනේ දීර්ඝකාලයක් සංසාරයේ ඉපදමින් මැරමින් නාවේ දීර්ගකාලයක් සංසාරය ඉපදෙමින් මැරමින් නාවේ මී ලෝකයේ සත්‍ය අවබෝධ නොවීම නිසයි. මොකක්ද සත්‍යය චතුරාරිය සත්ති ඒම් මෙන්න මේක අවබෝධ නොවීම නිසා තමයි පුද්ගලයට නැවත නැවත සංසාරය කියලෙකක් පැනවෙන්නේ. එම ප්‍රමි චතුාර් සත්‍ය අවබෝධය තොරව අබෝධය කර යන්න පුළුවන්කමක් නෑ එහන් දැන් චතුාරි සත්‍යය අවබෝධය කියන්නේ මොකක්ද එක තම පි පළවිින් තේරුම්ගන්නලෝන් අවබෝධය කියන්නේ දැන් චතුරාර්ි සත්තිය කියන්නේ මකක්ද චතුරාරි සතතියකන දුක්කාරය සත්‍යය දුක්ක සමුදයාරය සත්්‍යය දුක්ක නිියෝධාරය සත්‍යය දුක්ක නිරෝධගාමනී පටිපදාාරය සතතිය කළමින් තාත්තරක් වු ගන්නනවා මේක තමයි සියලු බුදුරු පැදිලි කර ෙනක්හ පොලද ෝක නොවද පැදිරිිරන්න තියෙනෙ කළේ ඔබට තරෙන ටිකන ඔබට ඒ තේරෙන ටික එතකොට මේ චදුරාරය සතතිය අවබෝධ නොීම නිසා තමයි පින්වත්මී ඔබයි මමයි අප දෙදෙනම මේ සංසාරය යනවා කියලා බුදුරජනසවාදාළේ හැබැයි මෙතන කිව මොකද හොම ලස්සන කාරය අවබෝධ නොවීම නිසා දැන නොගත් එක නෙමේ දැනටත් අප ඒ කතාව දන්නවාන යම්තතාක්තුරට එතකොට දැනටත් අපිට ඒ කතාව තයෙන් ඇත්තටම මේ න්‍යය බුදු කෙනෙක් අදට දෙදා සයිසිකට හපත්දදි මතු කලාන්න මේක තමයි විද්‍යාත්මක ක්‍රමය ෝක පාවිචි කර මේක තමයි විද්‍යාත්මක ක්‍රමි දෙැස් හොඳට බලන්න දුක කියන්නේ ප්‍රශ්නය දප කොයිඩ් වසංගතය කියලා ඔන්න ඕක තමා අරබුදේ එතකොට දුක්ක සමුද ඇයි මිහිම අරබුදය කට ගත් එකොට ඔුන් ොයා ගත්ත ඉන්න මෙහෙමෛරසයක් තියෙනවා ඒනිසා තමයි පුද්ගලයාගේ කායික බරපතල ව්‍යාදීන් ගොඩ නැගෙන්නේ න්න පශ්නයට ගැටලුව පොයාගත්තා ප්‍රශ්නය ප්‍රශ්නයට හේතුෝක තමයි දුක් දුක් සමුදය කියලා කියෙන ඕක තමයි ලෝකෙන් බටහිර ලෝක පාවිච කරණ්‍ය අය එතුන අපි දෙදා සයිසයක ටයයාපැත්තති බුදුර ජනසම පැදිලි කරපු පණිවිඩය ඉතාම හේතු පලවාදී වි්‍ය විධ යන පැහැදිලි කිරීමක්. ඊට පස්ස බලනවා හොඳයි මේ අරබුදය මේ දැන් දුක්ක නිරෝධය මේ අරබුධය සමනය කර ගැනීම කොහොමද කරන්න එතකට ඒ අර්බුදය සමනය කර ගැන එකැන අ වෛරස තත්ත්වය සම්පූර්ණයෙන් ඉමත් කරාට පස්සේ ඒ ඒ වරස තත්වේ මැඩ පැවැත්වවාට පස්සේ අර්ුදේ සමනය වෙනවා ඒකට අපි න දුක්ක නිරෝධය කියලා දුට පස්ෙ ට පසේ හතර වෙන ආරි සත්‍යයමමුකද. දුක් රෝධගාමිනි ප්‍රතිපදාව නම් වාරි සත්‍යය අන්න ඒ වෙනුවෙන් අනුගමනය කරන්න න ක්‍රියා මාර්ගමුණනවද මුණවද කරන්න ලෝන්න. ගේ මේ බුදුදහම ඉතාම සේතු පලවාද බොහොම ලස්සන පැහැදිලි කිරීමක් මේ කරන්න. එතුට චතුරාර්ය සතති අවබෝධය යම් පුද්ගලෙකට තිබ යාට මෙහහිමකුත් ප්‍රශ්ණ නැයි. මේ ප්‍රශ්න සකස්වීම පිළිබඳයාට ඕනමික්ව යාරි සතතින් බලන්නකු චතුාරි සත්තතිට දාලා ලස්සට බලන්න එ එකකට ප්‍රශ්නෑ ෝකි. මොක දෙයාට ඉතාම පැහැදිලිව හේතු පල සහිතෝ මේ අරබුදය සමනය කර ගැනීම ගැන අදහසකට එකතුන්න පුළුවන් දැ මෙතන මේ පිනවතුන් මතු කරන්න චතුානි සත්ත්‍යය ගැන දේශවක් කරන්නගෙල්. පින්වත්නී මේ චතුරාණ සත්‍යය කියන්නේ මේ ලෝක ධාතුයේ පවතින පරමාර්ථ සතතිය. ඒක සාමාන්‍ය ලෝකය කෙනෙකුට හුවෙන් නැති එකක් එක මේ බුදුරජාණ අහන්සේලා තමයි නැවත නැවත ස්මතු කරලා දක්වා. ය බුදුරජාණ වහන්සේ නමක් පහල වෙලා උන්හන්ේ පිරිනිවම්ාල බෝට්ටික කාලයක් යනකොට අයත්තේ සත්්‍යය යටට යනෝ එතට දැම් බුදුරජාණන් වහසේ මේ ආය සත්‍යයත්සේ විමසුවොත් ඒ මසන පුද්ගලයා තුළ සදාාථනික නිවීමකට පත්වනවා කිය වදාළ දැම් මොකක්ද දුක කියලා කියන දැම් බුදුර දැකෙනෙක් අහන පුළම දුක් ගැනම කියනවා දුකේ හට ගැනීම ගැනම කියනවා දුකේ නිරෝධය ගැන කියනවා නිරදධ කරන්න ප්‍රතිපදාවක් කියනවා මොකක්දම දුක දුක හැමදාම දුක ගැනම කතා කරන්න ඇ කියල කෙනෙක් අහන්න පුලුවන්. නමුත් අපි ඉන්න දුකින් පිරිච්ච ලෝකේක එනිසා අපිට දුකට පඩහවිනක් කතා කරන්න නොවෙන්නේ නෑ. මේ අපි අත්දැකින අදැකීම් ලෝකේ තුළ දුක පවතිනවා. එතුට මේ අදදැකීම් ලෝකයේ තුළ දුක පවතින්නේ කොහොමද මේ දුක සකස්සෙන්නේ කොහොමද දුක අයිකර ගන්න නම් මොනවද කරන්න ඕන වගේ කතාටික දැනගත් තට පස්සේ මේ දුක සකස් වෙනකොට දුකෙන් වෙන්වවාසය කරන්න පුළුව. දුක පිරිච්ච ලෝකය ක පින්නේ දුකෙන් වෙන්වවාසේ කරන්න පුළුව. න අබෝධයට පත්තච්චිෙනාගේ චින්තන හම මයි දැන්. බදුජාණන් වහන්සේ අපට හැමවෙලාවක මතක් කලා ඕනෑම දහම් කොට්ටාසයක් ආරය සත්‍ය ඔස්සේ විමසන කුසලතාවේ හදාගන්න කියලා. ඒක ඇන ඕනෑම ධර්ම කොට්ටාසයක් මහි චතුරාර්රි සත්‍යයට දාලා බලන්න පුළුව එතකට තමන්ට තේරෙනවා මේ දුක කවුරුවත් හදපු එකක් නෙමෙයි මේ දුක හේතු පල සහිතව තමාතුළ ගොඩ නැගිච්ච එකක් කියලා තේරෙන්න්න පටන් න්නන එක හේතු පල සහිතව ඇතිවුණේ තමම් හදාගත්තත් නෙමයි හේතුන් නිසා හටගත්ත පලයක්. එතකට එහෙමනක් හේතුන් නිසාහටගත්ත පලයක් නම් පවතින දුක හේතු වෙනස්කිරීමෙන් දුක වෙනක කරන්න පුුවන් කියින් ඉතා ගැඹුරු අවබෝධයට පුද්ගලයක් එකතු වෙන්න පුළුව. දැන් මේ කතාව ඉතාම ගැඹුරෙන් තේරුම්ගන්න කොට බුදුරජණන්හන්සේ මතක් කළා මහනනි මේ දුක දෙවියෙක් හදපු එකක් නමේ මේ දුක එලිය කවරුවත් හදල නෑ තු බටහිට ලෝකයේ සහ පෙරදිග චින්තන බොහෝමයක් කියන්නේ මේ දුක එලිය කෙනෙක් සකස් කරන්න ඇති කියලා එකයි සරු බලධාරි දෙවියන් සම්බන්ධ බරපතල කතාවක් ලෝකයට තියන්ගෙන ගොල හිත නවා මේකවුරුහරි කෙනෙක් අදපු ප්‍රශ්නයක් කියලා මුත් බුදුරජාණනාන්ශේ අපට වදාලා මිකවරත් හැදුවෑ එතු කෙනෙ කකාරුල හරිකොමද හැදන අ ඒ එකට තමයි බදුදහම හේතු පලන්‍යයක් පැහැදිල කරන්න මේක හේතුූන් සහිත ඇතිවෙච තත්ත්වය ගැන තමන් හත් තමන් තුළ අත්තිදින දුක දුකවිදනය කරන්න හිති එතුට දුක කියනමේ ඇගේ එකක් නිමේ එකන අතේ අතේ දුකතියනවා කුල දුකතිය හිමි එකක් නැ දුක කියක තමන්ගේ චිත්ත සන්තානය තුළ උද්ගත්ත වන මනෝභාවයා කියන්නේ තමන්ගේ හිත තුළ ගොඩනගෙන මනෝවභාවය. එතුොට කායික දුක මානසික දුකෙල දුකේ විවිධත්වයක්ති බට කායික දුකවනත් විඳින්ට බෑ මානසිකත්වය මනසිකාරය මත පවතින්න ඇත්තා. එකනෙ දුකකායේ දුකත්විඳනි කොමද මානසික වසේ මානසික වසී. එතුොට එහෙමනත් දුක කියන එක සම්පූර්ණයීම ඇතිවින්නේම කොහොමද මානසික උද්ගතව වන ත්වය නමුත් දැ අපිට මේ කතාව තේරෙන් නැතිකම්මට අපි හිතාගෙනඉන්නෝ දුක ගෙනත් දෙන කෙනෙක් එෙලියේ ඉන්නවා. දේවල් එලියේ තියනවා. එකන දුක ගෙනත් දෙන පුද්ගලය ගෙනත් දෙන දේවල් එළිය තියනවාය කියලා අපි හිතාගෙන ඉන්න. ඒ නිසා අපි මොකද කරන්නේ එළිය තියන දේවල් වෙනස්කිරීමෙන් තමාන් තුල දුක උද්ගත නොවීම පිණිස ක්‍රියාමාර්ගවල ටි එකතු වෙන්න අපි හදන. ඉනිසා අපි එලිය තියන දේවල් වෙනස් කරන්න උත්සහ කරනවා. නමුත් එලිය තියෙන දේවල් වෙනස් කළාට වැඩක් නෑ හේතුව තමයි ඒ දුක කියන ස්වභාවේ සම්පූර්ණය මනෝභාවය තත්ත්ව. නසික ද්ගතව වෙන තත්ය එතුළ මානසිකව දුක සකස් නොවන විදියට ලෝකයේ පරිහරණය කලාට පස්සේ එකන මානසිකව දුක සකස් නොවන විදියට තමාතුළ යම්කිසි අභ්‍යන්තර පරිහරණයක් තිබුණට පක්සේ තමාතුළ දුක සකස් නොවන ස්වභාවයක්ෙන එක මානසිකයි සම්පූර්ණි අනි මානසිකව දු සමමාටයට කායික දුකක්තියෙන්ඩු පුළුව දකායික දැනරහ බුදුරජාණන් වහන්සේට වනත් හිටිකම බඩ අමාරුව හැදිල තියෙනවා කොන්ද අමාරුවක් හැදිලතියෙන න්මකාල පිරිිුවව පාන්න ටුව වෙනකොට බදුජාන්ස ේ අති සාර හැදුණ. ඇව සාරිපපුත්්ත මහරතන් වන්සේ ගේ ස්ම්‍යාන් සලදහ ැලුවම තෙරනවා බෝ අමාරු බඩ ය අමාරුවක්ති ිලතියනවා. ය පුංචි කාණ දල තිබ්බේ. යන්තන් අට තන්ගේ අම්ම කැදක් හද දීල තම උනහම්සගේ වේදනව සමනී කරන්නේ. එ අපට තේරම එහ කායික දුක කියනක සවභාවෙන්ම පවතිනවා. එතොට ඒ කායික දුක කියනක පැවතුනත්න් කායික දුකක්ත් වින්දනය කිරීමම් පිණිස මානසිකව තමයි දුක විඳින්න වෙන්නේ. එතු කායික දුකයි මානසික දුකයි දෙකම තියෙනවට වඩා කායික දුක විතරක් තිබිලා මානසිකව දුකත් නොයිදින ්‍රාවක භාවයක් හදන්න තමයි බුදුරජන් වස උත්සා කලේ ඒකට අපි එකට ලසන සූත්‍රය ගුතන සල්ල සූත්‍රයේ කියලා. කෙලෙස් හුල්වලින් බැට කෑම ගැන වදාල දේශනාව. එතුර සාමානි පුද්ලේ හුල් දෙකින් බැට කනවයි කායික හුලහා මානසික හුල කියලා. ද අපට තේරෙනවා මේ ආරය සත්‍ය ඔස්සේ විමසනකොට ඉතා පලල් චිින්තනයක් පුද්ගලයට ඇතිවෙන් පළල් චින්තනයක් එතරේ පලාල් චින්තනින් කල්පනා කරලා බලනොකොට එයායට පේන්නේ විනිවිධයන වැටහීම එකන් ලෝකයේ දුක කියන්නේ මොකක්ද කියලා මේ චතුරාරි සත්‍යය පිළිබඳ දේශනාවකදී දුක කියන්නේ මොකක්ද කියලා අපි පළවිෙනෙන් තේරුම් ගරුවෝඩ මොකක්ද දුක කියන්න දුක කොහෙද ඇතිවෙන් දු දුක කියන්නේ තමාතුළ සිද්ධ වෙන කවර සංසිද්ධියක්ද කියල අපි ඉතාම හොඳින් තේරුම් ගඩුවෝ. දැ බුදුරජන්නස්ත දුක තෝරන්නේ ජාතිපි දුක්කා ඉපදීම දුකයි කියලා එතකොට ඉපදීම දුකයි කියනකොට කෙනෙක් ඉපදීම කිය ඉතාම සුක සහගත දෙයක් විදි ලෝක පිළිගන්නේ නමුත් කෙනෙක් කානපුලන් ඉපදීම කොහෙද දුකක් වෙන්න කියලා හැබැයි ට මතක තියාගෙන මේ ඔක්කොම අවල්ටික උපන් නිසානි. බලාගෙන අද්දී මේක මේ ඔක්කෝම ප්‍රශ්නටික ගොඩනැගලතින් උපා නිසා ඒක සාමාන්‍ය ලෝකයකට කේනෙකට තේරණ දෙයක් ජරාපි දුක්කා ලෙඩවෙනයක දුකයි, ජරාවට පත්තනයක දුකයි, ්‍යධිපි දුක්කෝ මරනම්පි දුක්කන් මරණය දුකයි, ප්‍රියෙහි විපයෝ දුකු ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියෙහි සම්පයෝ දුකෝ අප්‍රියන් සම එකතුවීම දුකයි හොම කතා කරනවා. හැබයි ඔය කතාව අභ්‍ය අවසානය බොහොම ලස්සන වචනයයක් බුදු හාමුදුර පාවි්චි කරනවා. මහනිනි නුඹලාට මම දුක හකුළුවා පැහැදිලි කරන්න. දුක මම කෙටියෙන් කියන්න. මොකක්ද කෙටියෙන් දුක කියලා කියන්නේ. මොකක්ද කෙටියෙන් දුක කියන්නේ. කෙටියෙන්ම දුක කියලා කියන්නේ සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා. සංශිප්ත බලන්ද මහනිනී තමා තුළ ස්කන්ධයන්ගේ පහලවීම තමයි දුක කියය අන්න ඒ එක තමයි දුක ඒකයි මක්වේ දුක සම්පූර්ණයෙන්ම මානසිකව තමයි විඳින්න වෙනිි කිය දැන් අපි දමුකු ලෙඩවීමේ දුක කියලා ලෙඩවීම සම්බන්ධව ලෙඩවීම සම්බන්ධව ස්කන්ධ පහක් පහලවීම තමයි දුක කිය බුදුහාදුරුවන්මට එක එකක ගොඩක්කයිට තේරෙන් නැති කතාවක් සංකිත්්‍යයන පංචුපාදානක් කන්ද දුකදමි ලෙඩවී අපිත මුක බරපතල රෝගී තත්ත්වයක් තිේවා කියලා එතුටී බරපතල රෝගී තත්ත්වය විඳින්න වෙන්නේ තමාතුළ ස්කන්ධයන්ගේ පහලවීමක් තිබ්බුත් විතරයි එකන තමාතුළ ස්කන්ධ පහත් පහල වනොත් විතරයි ලෙඩේ විඳන්න වෙන්නේ එතුොට ස්කන්දයන් පහල නොනමට්ටමට තමන්ගේ හිත පැවැත්වතේම ඒ ලෙඩේ නිසා යාට දුක විඳින්න නෑ යි බරපතල රෝගී තත්ත්යින් කෑගග හන්නකොට යායට නින්ද යන්න බිහෙත් දෙෙන්නේ. එකන ව්‍යාදිදුක තියෙනවා ඒ ව්‍යාදිිදුක තාවකාලිකව නිර්විින්දනය කරලදානෝ. එක නැර දැම් මෙතන අර මනසිකාරය මුල්කර ගෙන ස්කන්දයන්ගේ පහලබීම ස්කන්ධයන්ගේ පහල නොවන මට්ටමට, කායික් ස්ොභාවය සගස් කරනවා එඒ මොකද මේ පංචස්කන්දය පහලවීම තමයි දුකයන් රූපස්කන්දය පහලවීම ඊට පස්සේ ඒ සංවේදනාව පදනම් කරගන වින්දනයක් පහල වෙනවා. එකන විඳීම කියන එකත් හිතේ පහල වෙන්නේ. එකට අපිගෙන වේදනා ස්කන්දය පහල වෙනකිල් එකන දැන් කාය ම්ම ඉස්ලමිකිව දන් ඇගේ ේදනා විඳින්න හිත හිතන් තමයි විඳින්න වෙන්නේ. එතකොට ඇගේ වේදන විඳින්නනම් තමා තුළ වේදනා ස්කන්දයක පහලවීම තිය නුනේ ඉතා ගැඹුරු සංකල්පය තු ස්කන්දය බේදනාව කියන්නේ නාමයක් හැඟීමක් ඇත්තරම එතර ඒ හැඟීම් ඉපදීම නිසා තමයි විදනය කරන පුද්ගලයෙක් මෙහි ඉන්නවා කියලා අපිට ඇතරම හිතයෙන්නේ එතකට ඒ අනුව සංඥා පහල වෙන්න ඕන මොන අද සංඥා කියන්නේ රූප සංඥා සබ්ද සඥා දැකායකායේ නම් බේදන පොට් අබ සංඥා පහල වෙන්න ඕන එතුරේ සං්ඥා පහල වනොත් තමයි විඳන්න වෙන්නේ ඒවගේ එතුරේ සඥා පහලවෙම කියන හිතේ උපදි ත්යක් ඊට අනුව සංස්කාර ගොඩ නැගෙන්න්න ඕන සංකාර කියන්නේ ඒ අත්දැකීම පදනම් කරගෙන සිතුවිලි පහලවෙන්න ඕනු විතර්ක පහලවෙන්න ඕන හිතේ ඒකට අනුව තමයි එයට විඳින්න වෙන්නේ එත ඔත් ක්‍රියත්මකවිීම සිද්ධවෙෙන් නත්තම් ඳින්න බෑ මොනත් තරං කායිකවේදනවත් තිබත් යට විඳින්න බෑ එතො ස්කන්දයන් පහල නොවෙන මට්ටම ඒකන ඒකයි අපිමිට කල්නු දේශනා බහෝමේක කියලා තියෙනවා ඒකයි තද්ද අමාරුවෙන් ඉන්න කෙනෙකුට නිදිියන්න බෙහෙත් දුන්නොත් නිරුරින්දන කරන්න බෙහෙත් දුන්නොත්. එයාගේ සරීරයේ අභ්‍යන්තරේ ගැඹුරෙන් හාරලා කපලා කොටලා වෙනත් අයිගේ කෑලි ටිකක් කරිගමණමට එකතු කරලා ආයත් යම්තතාක් දුරට මේක පවත්තාන්න පුළුවන්ගවි ට පව හදන්න පුළුවන්. හේතුව තමයි අපිට එක ඉතාම පැහැදිලි කතාවක් තේරුම් ගන්නුවෝට කෙටියෙන් කිවෝත් පංචුපාදානක් කන්දාා දු කමි පංචුපාදනස්කන්දී පහලබීම මයි දුක කියලා කියන්නේ. පංචස්කන්දයේ පහලවීම මයි දුක කියල කියන්නේ. එතුට සාමා්‍ය ලෝකයේ කෙනෙකුට මේ දුක සකස්වීම මත එකන මේ දුක කියන එක මත කුමක් නිසා දුක හට ගන්න ැ බදු හාමුදුරුවෝ පැහැදිිරන්න නැහැම එක දෙවිකෙනෙක් අදපු ප්‍රශ්නයක් විදිහයට. එලිය කෙනෙක් හැදුව කියලා පැහැදිලි කරන්නේ. බුදුරජන්ස වදාලා පුද්ගලයක් තුළ තන්හාව අවිද්‍යාව තියෙන තාක්කල් තමයි ලෝකයේ දුක හටගන්නේ කියලා. එතකට තන්හාාව අවිද්‍යාව තියනතා කල් දුක හටගන්නවා, තන්න්නාව අවිද්‍යාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වලයනො. යම්තාක් දුරට තන්හාාව අවිද්‍යාව නැත්තං එයා තුළ නැවත දුක විඳන පුද්ගල භාවයක් නිර්මාණය වෙන්නේ. එකැ මුලටම තමයි ප්‍රශ්නි විසඳන්නය උත්සාහ කරන්නේ. මේ වෙලාේ තාවකාලික පැලස්තරයක් ගහන්න බුදුදහ උත්සාහ කරන්න ෑ නැවත දුක සකස් නොවන මට්ටමටම හිතහදල දෙන්නයි බුදුදහ උත්සාහ කරන්නේ. තක දැන් ඒකට අදල් නිශ්චිද ක්‍රිය මාර්ගතනයකට අරයියෂ්ටාංග මාර්ගයේ ගෙනවා. ඔන්න ඔවේ සම්මාදිිට්ටිය කියනෙක උපදින්නේ. මි චතුරාරරි සත්‍යය පිළිබඳ පුද්ගලයා තුළ මූලි කවබෝදයි. මෝලික අවබෝධය දැන් අපි තුළ අප තුළ මික මක ඕන තැනකින් ඉස් පරසරගන්න පුළුව එකන චතුරාරි සත්ති ඉන්න මේ හැඩම් අපි අවබෝධය කරානකල එෙමක් නැවදාහරණයක දර මක කියන්නන් වෙන මොකක්වත් දහම් දැනුවක් නැති කෙනෙකුට වේදනාව පදනම් කරගන චතුරාර් සත්‍ය අවබෝධටිකින් එතනින් අර නිවන කියන කතාවට එකතු වෙන්න පුළුව දැන් අප මෙහම ගමකු වේදනාව එකන තමා තුළ ඇති වෙන වේදනාව ේදනාව පිළිබඳව යම් කිසි වුවනක් කදා ගන්නව එකට අපි කියෙනවා වේදනාව දැනගන්නවා කියලා එතු මොනවද වේදනා කියන්නේ පින්නොත්නි වේදනාව කියන්නේ තුං ආකාරය මොනවද සුකවේදනා කියල කොට්ටාසයක් තියෙනවා දුකවේදනා කියල කොට්ටාසයක් තියෙනවා අදුක්කම සුකවේදනා කියල කොට්ටාසයක් තියෙනවා. එතුට මේවා සම්පූර්ණය මානසිකයි මෙවා සම්පූරණම නාම ධර්ම එතට මේ සුකවේදනා දුක්වේදනා අදුක්කම සුකවේදනා කියන වින්දනය තමන්ගේ හිත තුළ ජනිත වෙන ස්වභාවයා සමටික ඔට තරෙන් නැතිවෙන්න පුළවා එබම ොඩ්ක්කර තේරුණු ඒ ඔලුවට ගන්න චරයි මොකද මේක සමහරයට තේරෙන් නැහැ. ඇත්තටම මේ කතාව තේරුම් ගන්න බොහොම ප්‍රඥාගෝචර බවක්තියෙන්වට. ඒ ප්‍රඥ්ඥාගෝචර බව හම්බෙන් අවදියවෙන්න පුළුවන්. ඒ නැත්තම් මේක මේ මොහදම මේ මොක් කත අපිට තේරෙන් නෑ යිට ඩයි එකක් කියන්න බැරිද වගේකොත් එකතු වෙන්න පුළුව නමුත් මේ කතාව තේරුම් ගැනීම තමයි පුද්ගලයාගේ සංසිදීම පිළිබඳ අවධිකාම නැත්තැු ම අපටපපුලන් බහමසුරංග කතා ටික් කියලා බෝම ලසන්ද මේ කතාව ඉසරට ගෙනයන් හමු දෙමි පිනුතු මතක් කල තිය මේ චතුරාර්සත් ඉගැන කියන කියෙන නිසා පිටයකින් බැහැවෙෙනත් බ දැන් ඕනෑම තැකින් චතුරාර්සත් ඉස් පරසරන්න පුුවන් බව මතක තියයාගන් දම කියන්නේ ඇන්නේ ේදනාව පදම් කරගෙන තතු ඇතිව විදන පදනම් කරන කොමත චතුරාරි සත්්‍යය බධද කතුවෙන්නේ කියලා ඕනම තැනකින් මක කියන්න පුොලෝ. දැම් බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව කියන්නේ මොකක්ද ඔන්න දුක දුක කියන්නේේදනාව ඇතිවීම පදනම් කරගෙනයි දුක සකස්වෙන්නේ. දැන් දුකි දුකවෙනුවට අපි මෙතන යොදාගන්නේ වේදනාව කියන පරියායි වේදනාව කියන පරියායයිෙන් කොම ධාරී සත්‍යය අවබෝධ කරන්න කෙනෙ එක අපි හැම්ම දෙයක්ම මෙන්න මේ විදියටටල්පනා කරෙන යන්න එතකට ොට වෙන දාට වඩා ඉතා ඉහල සම්මා දිට්ටික බාවට එකතු වෙන්න පුුවන් වේදනාව කියන්නේ දුක එතකොට දුක්ක සත්‍යය විදියට වේදනාව තමයි ධ වේදනාව පිළිබඳ ආරී සත්වයක් දැන් උපදීන් ඇතු වේදනාව කියෙන ොක් දැන් බුදු හාමුරුව දුක කියලා දුක විස්තර කලානි ොම විතරල ජාති දුක ාදක ම විතරගන්න ැි වේදනාව තින විතර ගන්න වෙනවා වේදනාව සම්බන්ධාරරි සත්්‍ය එකතු වෙන වනන් චතුරාර්රි සතතියකගෙන පරියායටට වේදනාව දාලා ඒ ගැනුවන හදා ගන්නවට වේදනාවත් ගැන දැනගන්න වෙන. දුක ගැන බදුහර විස්තර කලාගේ. වේදනාවේ තියන පැතිතුුණක්. මොනවද සුකවේදනාව දුක්වේදනනාාව දුක්කම සුකවේදන. ඔයිටඩා වේදනා මොකක්වත් නෑ. ඊට පස වේදනාව වදනාව වේදනාව කියන්නේ සුකවේදනා දුක්වේදනා උපේක්ෂා වේදනා කියනෙක පිළිබඳ දැන ගැනීම තුළන වේදනාව පිළිබඳ ආරය සත්තියක් තියෙනවා. ඔය හැම හැම එකක්ම ලක බලන්න ොළම චතුාර්රි සත්‍යය හැම එකක්ම දාන්න පුළුවන්. චතුනාාර් සතතිය දාන්න බැරි දෙයක් නෑ පිළිවත්න්නේ ඕන දෙයක් දාන්න පුළුවන්. ඒකයි මේ ලෝකෙ පරමාර්ථ ගිලා බෑස පවතින සතතිය කියල මේකට කිය. හැබැයි මේ පරයා ඔස්සේ ගැබුරින් අවබෝධය කර පුද්ගල එකතු වනොත් ඒකතුච්ච පුද්ගලයටට පරමාර්ත සත්්‍යය එකැන මේ ලෝක නැවත දුක සකස් නොවන මට්ට හිත හදාගන්න පුළුවන්. හරි. එතු ඊළට දැන් දෙවැනි සත්‍යය මයි දුක් සමුදය. දැපත් මෙතන වේදනාව පිබධාරී සත්‍යයයක් න ඇතවන මෙතන පිට ගඩවෙන වේදනාවේ සමුදය කියලනි වේදනාව සම්බන්ධාරය එ වේදනාව සමුදය මොක්ද වේදනාව හටගන්න හේතු අන්න හේතු හ ඇන්ඩවේෙන. ත මොදම ේදනාව හටගන්න හේතු හරියට තේරුම්ගත්තෙන් ඇතිනිසා තමයි බත් සුකවේදනාව තුළ රාගය ඇතිවෙන්නේ දුක්වේදනාව තුළ පටිගේ ව්‍යාපාදේ ඇතිවෙන්නේ යතුොට මෙන්න මීකම තමයි රාගය සහ දවේසේ කියල කියයන් මේ රාගදේෂ ඇති නොවීම ඇතින් වෙන් නැත්තං හිතන තමයි අවබෝධය තියෙන් රාගදේශ මෝහ වලින් දුරුවීම තමා අවබෝධී කියලා කියන්නේ. එතවට මේ වේදනාව සම්බන්ධ චතුාරි සත්ත්‍ය පරියයි විමසන කොට ේදනාව සම්බඳ මෝහය දුරුවෙන. එන මෝහයක්ත්නෑ රගදේසත් නෑ ඒතුම නැති කරගන්නයි මේ චතුාරි සතිය අපි බලන්නන්නේ ඒතුන නැවීමට තමයි නිවන කිය. එමන දැන් අපිට මේ ආය සත්තය ද් කරන්න ොකද රාගදයේේ සමෝහෝ නැති කරගන්න දැන් සාමානයනන් අපට ආරරි සත්‍යෝසේ බැලේ කුසලතේ නැති නිසාම තමයි එනම් අපට තවේ දැන් ඔන්නන තෞත්තරයක්කාවා චතුරාරි සත්‍යසේ විමසීමේ ප්‍රබල කුසලතාවක් නැතිවීම නිසාතමා අපේ හිත තුළ රාගදේ ස මහෝපදීන් මොකද රාග කියන ඉඩිය තියෙනෙක් නෙමේ හිතේ උපදින එක එන රාගදේ සමෝහලින් නිදහස්වීමට ෙන නිවන කියලා පුද්ගලයගේ හිත නිවනට වැටින් නැතියි නිවනට වැටින් නැත්තේ පන්නත්න එයාට මේ චතුරාරි සත්‍ය ඔස්සේ විමසීමේ කුසලතාවයක් නැතිකම නිසා. චතුරා එනන් දැන් අපිට මේක උදව් කරන්නේ මේ රාගදේ සමෝහ හිත තුල නෝපදින මට්ටමට තමන්ගේ හිත සකස් කරගඩයි දැන් ඔන්න හොදට බලන්න ද අපි වේදනාවනය දැන්ගත්ති වේදනාව කියන්නේ දුක වේදනාව එන ඉළට දෙනිට කතා කරන්නේ චතුාරි ස්‍යය දෙවෙනි දුක්ක සමුද යාර්ය සතය එන අපි මෙතන ගණ්ඩ වෙන මු කද. වේදනා සමුදයාරය සතතිය කියල දැන් අපි බලනවා වේදනාව ඇතිවෙන්නේ කොහොමද. කොහොමද පින්නත් වේදනාව ඇතිවෙන්නේ. වේදනාව ඇතිවෙන්නේ තමාතුළ ඇති ස්පර්සය නිසා. වේදනාව ඇතිවෙනම එකක් නිසාද ස්පරසයේ නමක දිස් පරිසය කියල කියන්නේ තමත් මේ වන ැනට හරදහක්වත් නතිවවෙන්න පුළ ඔබ ධර්ම කියල තාගන වෙනතා ඇතට මෙබඳු ගැඹරු කතාවක් අදට දෙදා සයිසකට යාහ පැත්තිද මේ බුදු කෙනෙ කදාලකවම හරි පුදුම හිතනවාම ගැඹූරට මේ ධර්මය තේරුම් ගන්නකොට. එකන මච්චර මනස විශලේෂණය කරන්න පුුවන්ද සාමාන්‍ය මිියයකොට කියලා අන්න ඉතන තමයි බුදු හාමුදුරුව ගැන නෑ නෑ උන්හස සරුවචඥ මයි අදට දෙදා සයිසකටහ පැත්ත නත මේ වගේ කතාව කියන්න බෑ පට රිදිද්‍ය මචර දවුණුවෙලවත් මන විශේෂණකට යන්න බෑමච. නිසා මයි බටහිර විද්‍යාව පුදුම වෙන්නේ කොහොමද මිච්චර දෙදා සයිසිකට තියා පැත්තේද මේ තරම් ගැඹුරු මානසික විශලේෂණයට බුදු සමය එකතුනි. දෙම්බලාන්න පුද්ගලයා තුළ ඇතිවෙන වන්දනයට හේතුව බුදු දහම පෑහදිර විදනි මානසිකයි එක මනවභාවයක් ඒ මනෝභාවය ඇතිවෙන්නේ ස්පරසය හේතුව අන්න හේතුවත් පේනවාද. ස්පර්සය කියල කියන්නේ කාරණ තුනක එකතුවට කියක එකතුටද තුනක එකතුවට එකන බාහිරායතන ද අභ්‍යන්තරායතනද විං්ඥානදි කියල තුන එකතුවෙන්න ඕන වි එකටිස් පරසය කියනවා එකන ඇසකණනාසේ දිවකායි මනස කියනයවත් එකතුවෙන්න ඕන රූප ශබ්ද ගදරස පොට්ටබ දම කිය නවා මුණගහහින්ඩත්වන ඇසට රූප පෙනු නැත්තංඒ පේන මට්ටම පහල ක්‍රාත්මක නැත්තක් පේන මට්ට තු විදන හට ගන්න විදියක්ක්න දැන බේදනව ඇතිව විදිහයිද අපි හොයායි ඇ ේදන සමුදහ ඇන්ටි පාදැෙන් චතුලාල සති ල කෙනෙි වින්දනය කියන එක සුකවේදනා දුක්වේදනා කියල වින්දනී සභාවයක් තිනමි විින්දනය ඇතිවෙන්නේ කොහොමද. වේදනාව ඇතිවෙන්න බලපාපු සාධකයේ මොකක්ද. එතකට එතර බුදුරජන්ස පැහැදිලි කරනවා පස්ස සමුදයා වේදනා සමුද ස්පරිස නිසා විින්දනය හටගන්නවා. ඒතර දැන් අපිට නිගම්ි ොකැලපිෙනවාවගේ පෙනුනටදනය සැපවේදනා හෝ දුකවේදනාව ඇතිවෙන්නේ පින්වත්න තමාතුළ පහල වෙන ඇසේ පහලවීමත් එක්කයි. එකන් ඇස කණ නාසේ දිවකයි මනසකෙන ආයතනයන්ගේ පහලවීම කවදාවත් සිද්ධවෙෙන් නැත්තන් අපට ලොක විඳන්න බෑ එක නැන් රූප දක්කාම තවයි රුපි ඳින්න පුළුවන් එකන් රූප දැක්කහම රූප විඳන්න පුළුවන් ඇහ් හාම බ්ද හාන බ්දය පදනම් කරන විඳින් අහපු නැති සබ්දයක අපට විඳින්න . ගැන සබ්දයා විින්දනය කරනවා කියනකට සුකවේදනාවන මේ දුක්කවේදනාව කියෙකු තිතේ හට ගන්න එකත් වේදෙනාවත් වදනයක් තමයි. එතුවට සමාරවිට තමා ගැන ප්‍රසංසාාවට සුකවේදනා ඇති වෙනවා තමමා පිළිබඳ ගැරහිීමට දුක්කවේදනා ඇති එ වේදනාව ඇතිවෙනෙ කොහෙද හිත හිතේ ඇතිවෙන්න කනපද නම් කරෙන න් සුකවේදෙන දුක්වේදන ඇතිවෙන ඇහෙන මට්ම ක්‍රියාත්මක වෙන්නෝඩ ඔන්නේ ඇහෙන මට්ටම මේ ක්‍රියාත්මක වීමට කියෙනවස් පර්සය කියල ග කනද සබ්දයද ඒත් එකම සෝත වි්ඥානේද පහල වෙන්න ඕන් එතුර මීන් මේ තුනේ පහලවීම පදනම්ක එකට කියන තින්නන් සංගති පස ඕකට ස් පාර්සය. ස්පර්සයේ නිසා විින්දනය හට ගන්න අන්න දුකේ සමුදයක් පේනෝ වේදනාව පදනම් කරගනමකාද ඉස්පණසයේ නිසා විදනය හටගන්න ඒක සුකවේදරය වේදනාවන්න පුළ දුක්ේදනනාාවන්න පුළුව හැබැ ස්පර්සයේ පැතිහායකින් විතනයි පහලවෙන්න චක්කු සම්පස්ස සෝත සම්පස ගාන සම්පස්ස ජිවහා සම්පස කාය සම්පස්ස මනු සම්පසල් හාය පැතකින් විතරයි පහලවෙෙන්. එකට දැන් පට වේදන සම්ද ගැුරුුව එකක් දැන්පේෙන බලන් දෙෙ චතුරර්සත කොච ගැඹරුද වින්දනී කියල සවභාවයක්තිේනවා එක තමයි ගැටලුවමොවිදන ගැට කෙන ක කියර ඉදන ැටලුවක් නෑන ේදනාව කද ගැටලුව කියලා නෑ පන්නවත්මි. වේදනාව ඇතිවුණාම වේදනාව ඇති වෙච්ච ලෝකට අපේ හිතේ තන්නාව ඇතිව. විඳපු දේවල් වලටම අප හිතේ තන්න මක බුදු හාමුදුරුව ගැටලූ දී පිණි තහාාව එතුන් අපිට තන්නාව ඇති වෙලා නෑණ පිින්න්නවත්ි කවදාවත් කාපු නැති කෑමකට දැකවූ නැති කෑමකට අපට මෙන්න මෙහෙම කෑමක් හදන්න පුළුවන්ය කියලා හිතිලවත් නැත්තං ඒබන්ඳු කෑ අහලත් නැත්තං එහෙම කෑමක් ගැන අහල නැති දැකල නැති හිතිල නැති විඳල නැති කෑමක් ගැන කවදාවත් ඔබට තනන්නාවක් උපදීද රසතන්නාවක් උපදීද උපදන්නෑ. එහමන ආයතන හයෙන් අපි එක්ක අහලතියෙන්න්න ඕන දකලතියෙන් ඕන දෙක දැක හරි නොටස එන මේක හරි රහහා ඇති කියලාහරිහ ඇගීමක්හරෙන්ුවට හලත් නැත්තන් එහෙම කෑම ගැන එක දැකලත් නැත්ත එක විින්දන කල කාලා බල්ලත් නැත්තා සුවදවත් දැනිල නැත්තන් මේ ආයතන හය හරත් දකීමක් එක එක තුවෙලාම නැත්තන් ඇසක නාසේ දවකයිම එබඳ එබන්ඳූ රසයක් ගැන එබඳු රසයක් ගැන ඔබට රස්ස තන්නාවක් ඇතිවෙයිද රූප තහාාවක් ඇතිවේද. එහනම් ඔබ වින්දනය කරලා තියෙන ලෝකයේ නිසයි තන්නාව එනම් අපිට තන්නාව විබේහටගෙන නෙමයි අපේ හිත තුළ ඇති වෙන තන්නාවට හේතු වින්දනේ වේදනාපච්චයා තහා කෙල පිච්ච සම්පාදය කියන්නේ කයි ඔබ විඳන ලෝකයටටමයි ඔබ තුළ තන්නාව ඇතිව සමට මේ කතා උක්කොම තර ැවේ එකක් දෙගක් තේරේ තරෙන්ටික ඔොලුවට ගන්නද චර. තර ටි ල්ුවට අරගන යම් දවසක කවධහරි දවයි අද වු විද විස්සකට තර පසෙ හරි අර සහසල මේ කතාව නීදෝ යේදා කිව්වි කියල කවදහරි තේර. එතර වින්දනී කියනෙක ඇතිවෙන්නේ ොකක් නිසාද වින්ධනය කියන එක ඇතිවෙන්නේ ස් පරසේ නිසා. ඒ අනමේ ආතනාය ලෝකයත්තක් මිශලවෙනකොට එකතු වෙනකොට සංෝ වෙනකොට විදනය කියලෙක් ඇතිවෙනවා. වේදනාපච්චය ඊයට පසේ විින්දනයේ විින්දන කක් නෑනි විදින් පුුවන් හොඳයි අපි ලෝක විදින්ද න කියලකවට වැඩක් නෑ විින්දනයේ වින්දනීම නවති ඕන ප්‍රශ්නයක් නෑ ින්දනයේ පදනම් කරගෙන පුද්ගල හිතේ තන්හාාව ඇති වෙනවා වේදනාපච්චා තන්හා ඒ තන්නාව ඇතිච්ච ලෝකෙ උපාදානය වෙනවා තන්නාපචා ප එට අපි බැඳෙනවා බැඳනාමේ බැිච්චදේවල් තමන්ගේ වසගේ පත්ව ගන්න සිතෙන්කයින් වචනෙන් අලුතෙන් හැන තුොර කරර්ම කරෙනවා ඒ කරමය පදන කරන පටඕන විද උපදිනවන ඊට අනුව තමයි නැවත නොත ප්‍රතිසන්දියය ලබන් සමහර විටක තිරිසල් ලෝක වෙන්න පුළුවවා ඒ සමමාට තමන්ගම ගෙදර බල්ලගේ කුසේවෙන්න පුළුව සමමාටය මහාචර්ුවරක වෙන්න පුළුව මහාචාරයෙක් පවා තන්ගේ ගෙද බල්ලගේ කුේ නැවත පිසිඳ ගැනීමක් ළුව. ඒඒ එබඳුන ඒ මේක විතා ගැඹුරරිින් විශ්ලේෂණය කරනුට අපට තේරෙනවා ඒ තැනම් උපාන පි ේරනවා කොච් මිනිු බල්ලුත්තක බැඳලද කියලා. එොට ඒක අපිතුවත් නෑනනිි කුණනාවනි කියල කියන්න පුළුවන්. නමුත් ඒ බන්ධනය පරිමාවට අනුව ඒක ඒක පිියන එක ගැඹුරින් බලනක රපාදාන පච්චයා බවෝ කියලා ගැන බදධනයට අනුව තමයි තමන්ගේ තුළ කර්ම සකස් වෙන්නේ. ඒකට අනුව ප්‍රතිසන්දිය ලබනු. එතොට ඒ ප්‍රතිසන්දිය ලැබීම ක්‍රියාවලිය ගැඹුරින් තේරෙන් නැතිනිසා තමයි අපි මේ ලෝක එලිය ේවල් ගොඩකටේස්තු. යෝග වෙල බන්ධනයක් හදාගෙන තියෙන ඔක්කොටම හේතුව චතුවාාර් සත්‍යය දන්න ඇතිකම් එතු මේ චතුනාාර් සත්‍යය පරියම් බලන දැන් අපට තේරෙනවා එතට වින්දනය ඇතිවෙන ස්පර්ශය නිසා ඔන්න දුක්ක සමුදයක් අපට පේරවා එතට දුක්ක නිරෝධේමොක් දුක්ක නිරෝධාරී සත්ය එහෙමනම් අපට තේරෙනවා අර ඒ ඒ තැන ස්පරස වෙනකොට ඉස්පරිසයේ නිරුද්ධවීමෙන් මේ වේදනාව කියනක නිරුද්ධවල යනවා ව සදාාථනික සදාකාලික හිතේ වේදනා නෑ දිට වේදනාව පවතින්නත් නෑ. වේදනාව කියන එක හරිට ටියවබ ලයිට් එකක් වගේ අ ගැහිගෙහි පත්තු වෙනවා වගේ වේදනාව කියන එක හටගන්නවා නිරුද්දව වෙනවා හටගන්නවා නිරුද්වෙනවා ඒ ධාරිතාවේ වැඩිකමට අපි හිතාගින් වේදනාව එක දිගට පවතිනෝ කිය වේදනාව එක දිගට පවතින්න පුළුවන් එක අයතනයක් නම් තියෙන නමුත් අපිස්සල්ලකිව්වා මේ ඇසකණනාසේ දිවකයි මනසිකෙන ආයතන හය පැත්තෙන්ම විඳනය හට ගන්නවා කියලා. ඒමන දැන් මේ වෙලාවේ එක දිගයට පේ ඇස විතරනම් ක්‍රියාත්මක වෙන්නේ අපට පුළුවන් ඇස නිසා හට ගන්න වේදනාව එක දිගර පවතිනවා කියලා. නමුත් ඇසවිතරක් නෙමේ අපි තුළ පහල වෙන්නේ මේ වෙලාව තුලවදීම හොඳට බලන්න කන තුළ ක්‍රියාත්මකවීමක් තියෙනවා. සමාරට මෙතන ගඳ සුවන්ද දැනවාන නාසේ තුළත් ක්‍රියාත්මකවීමක් තියෙනවා. සමහරරිට මොකකිරි ටපියක් බුලත් විඩක් හරි කටේ දාගෙනද මේ රූපවායි නිසර බාග න්නවානං එයාට දිව සම්බන්ධවත් යම් ක්‍රියාත්මක වීමක් තියෙනවා. සමහර කෙනෙක් එතන දැ අපි මුුණනිම් බරපතල කොද අමාරුව තියන කෙනෙක් මේ බන එක පාර කොන්ද මාරුවත් දැන ඒරිගනි කායිම්පස්සය එතන ක්‍රියාත්මක වෙනවා. ඔය විදදියට දොරවල් හයකින්ම යම් ක්‍රියාත්මක වීමක් තියෙනවා එක දොරක් ක්‍රියාත්මක වෙනවා නිමේ හැබැයි එකමදේ තමයි මේක විශේෂත්වය තමයි මේ දොරවල් හයම එක පාර ඇරලා තියන්න බෑි දොරවල් හයක් තියෙන බිල්ි එකක් තියන කියලා මේක විශේෂත්වය තමයි මේ දොරවල් හයම එක පාරය ඇරන්න එක ොරක් ඇරනෙනකොට අනි දොරල් පහම වැහෙනවා තැකින් ොක්රන්නකොට ෙලා තියෙන ොර හයනවාන්නේ ඒවගේ ආයතනවල කියවීම ආයතන මානසික වසියෙන් ආයතන කියවීම හය පැත්තෙන්ම කියවගන්න බෑ එකතමයි විශේෂත්යේ ම මේ වගේ ගැඹුරු කතාවක් අපි තුර සිද්ධ වෙනවා. එක දොරවල් හයක් තියෙන සාලාවක මේ දොරවල් හයම එක පාර ඇරල තියලායි දොරවල් හයිම ඇතුළට එක එක දේවල් ගන්නවා නිමි ගන්න බෑ හේතුව තමයි එක දොර කැරල්ල තිනක ට නි ොරල් පහම ැහිල තිනලට. එතකොට දවදරක් ඇරිලා තියෙනකොට ඇයි වැහිලති ඇරිි තියෙන දුොර වැහහින්ලෝොන මොද මේ ශාලා විතා විශේෂ ශලාවක් හේතුව තමයි එක දොරක් විතරයි ක්‍රියාත්මක වින්. අන්න ඒ වගේ නමුත් දෙ අපිට හිතේෙනවා නෑනෑ ඔක්ොම ක්‍රියාත්මක නමු ඔොක්කොම ක්‍රියාත්මක වෙන්නන්නේ එකන ඇහෙන මට්ටම මේ පේන පේන මට්ටම මේ දැනන්න දැන මට මේ හිතෙන ඔයගේ හා මුතු ක්‍රියාවලයක් තියෙනවා ඒක තමයි මේ අනිත්‍යතාවක අපි කියන්නේ. න්නබල නින අනිත්‍යතාවය කියෙන හරි ලොසන සංකල්පයක් ඒකැන මේ අනිත්‍යතාවය කැළ මේ ආයතනයන් පාලවීම තුළ බිඳවෑට නෝ ගැඹුරු සංකල්පයක්යෙක් ඒකැනෙ අන්නෝක තම අනිත්‍යතාවේ කියය ඔන්න ඔය අනිත්‍යතාවේ පදනම් කරග අපි අනාත්මයි කියන්නේ මම මගේ මගේ යාත්මය කියලලා ගන්න දෙයන්නේ කියලා. ඒ කියන්නේ අර දොරවල් වල ක්‍රියාත්මක වීම එක දොර කැරල්ල තිනකොට අනිත් දොරවල් හ අපහම වැහහිලනං මේ ආයතනික ක්‍රියාත්මක වීම අනිත්‍යය නං. යි බඳ අනිත්‍යවෙච්චේ එකන ඇහේ ක්‍රියාත්මක වීම එතනම බිඳ වැටෙනවනක්. බිඳ වැඩිවැටි ආය පේනවන. එබඳු ලෝකයක් තුළ මම මගේ මගේ ආත්මය කල එළිය දෙයක් කොහම දල්ලන්න. පේන මටම කඩා වැටෙනවානං ඒ ඒවගේ දකින ම ඒී පත් තින්නව වලේටවාට මටෝනෝන විදිට ලක දකිින්ඩක් බැරිනං. මෙන්න මේක තමයි අනාත්මය කියන ම මගේ මගේ ආත්මී කියලා ආත්මී සාරෙන් අල්න්න බැෑ ඔන්න ක තමයි ්‍ර ලක්ෂණය කියල කිය. එතුොට ත්‍රලක්‍ෂණය කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ පාකරන එකක් නෙමේ. අ්‍යන්තර චිත්ත සන්තාන තුළ ගැබුරු ක්‍රියාවලයක් පිළිවන්ඳදි එක්තරාවිදික පහැදිලිකිරීම ්‍රලක්ෂණය කියය. එතුට ඒ ක්‍රියාත්මක වීමට පැහැදිලිවා අඳුනගන්නඩ බැවීම නිසා අනිත්‍යයි කියෙනෙකට බනිින්ද පටන් ගන්න එතකොට මේ අනාත්මයිය කියයෙකට බනිින්ද පටන් ගන්න මෙතන මී ක්‍රියාන්නේ තමාතුන ඇතිවෙන මේ මානසික ක්‍රියාවලිය තුළ ස්ථාවර පැවැත්ම අපට පවත්තු ගන්න බැරිවීම පිළිබඳව පැහැදි කලිතා ගැම්ඹුරු කතාව ඒ කතාව දන්න ඇති ලංකාවවා අඥාන මිනිස්සූ ගුල මහට උගත්තයි කියලා හිතන්න පුළුවවා ඒගුල්ල මේ අනිත්‍යයයි කියනකට මොනවට මේ අනිත්‍යය ගැනමක නොදන්න. මේ අනිත්‍ය තාවේ කියන්නේ වෙනම ගැඹුරු කතාව. යනත් මේ කියලැන මේ කතා මේ පවතින තත්ත්වය තමාතුළ පවත්ව ගන්න බැරිකම. එක නැරදැන් තමාතුළ මේ ක්‍රියාවලේ එතන මෙතනම බිඳ වැටෙනවා. එක අපි කැන නිරුද්ධ නිරෝධය. එතනම හටගන්නවා නිුද්ධවෙලයනවා. හටගන්නවටත් වඩ වැඩිවේගේ නිරුද්ධ වවා කියෙ මේකේ භාවනාමේ ඥාය උපදනකට තේරෙනවා. කිය බාවනාවක් කලක් මේක භාවනාේ ඥානයක්කවිද හිත වැඩෙනකොට මේ අත්දකම් පදන කර තුට තේරෙනවා හටගන්නටත් වඩ වැඩිවගේ නිුද්ධ ඒ එකකදැන්ට මේ කතවාසේ ඔබට තේරෙන්නේ. මේක අ නිරෝදය සලාතන නිරෝදේ වගේ ආතන හ පිළිවද රෝදේ ලක්කරගන බුදුහාමුදුරුව එකට හිත වඩන්න කියලා කිව්වා. එකට භාවනාමේ ඥානයකෝ එක නැත්තම් මොක්වත් වෙන්නේ. එක වඩන කොට තේරෙනවා. ආයතන හටගත් අට වඩ වේගෙන් බින්ඳදිලයනවා කියලා. එක මේගේ අරියට ද වහින වෙලාට වතුර වැටට දිය පුු මතු වෙන්නේ ඒ දිය පුුල මතු වෙනට වඩා වේගේ නීද පුරලයන්නේ. එකතමන් මට දෙන්නතින එකම උපමාව. දැබිකතනක දිය බුලක් මතු වෙනවාන තුර වැන කොට මකර තු වටන වේගේ වැඩිකමට දියබුබුලු මතු වෙනවානං ඒ දියබුබුල මතුවනාට වඩා වේගේට බිඳෙනවා අන්න ඒවගේ මේ සමුදයට වඩා දැ අපට තේනවා හට ගැනීම ගැන කතතාකර ේදන හට ගැනිස් පර්සය නිසා ඒකට වඩා වේගීම් මික කඩා වැටෙනෝ නිරෝධේ ඔන්නෝක ප්‍රත්්‍යක්ෂ වෙනකර කියෙන රිය සක්ඡාන දස්සනංකි රි සතති ර්ශය වෙන්ඩ පටන්ගන්නන තමන්ගේ හිතට. එත්තකොට මොකක්ද මේ ලෝක අල්ලන්ඩ තියෙන්නේ කියලා මහ පුදදුම අනභි රතියක් කඔබදන්න. එතකොට ඒ එදැන් එමන් ඔන්නකද වේදධන වෙන ස්පර්සයේ නිසාහට ගන්නවා ස් පර්සයේ නිරුද්ධවීමන් වේදන නිරද් වෙන යි ස්පර්සයේ නිරුද්ධවෙන්නයි එක ොරක් වැහිලති එක දොරක්ැල්ලතිදී අනිදරල් පහම වෙහිලා කට වදරක් ැරදී වැහි ඇරිච් රත් වැැහිලා එන ඒවා ඔක්කොම යතන හයම ඇසද කණද නාසේද දිවදකයිද මනසද මේ ඔක්කොම අදැකම එක පාර ගන්න බෑ ඔක්කොම නිරුද්ධ වෙලා න නිරෝධ ධර් නිරෝධ ධර්ම ඒන පේන මටම තුළ එදැ අර එක දොරක් කැරිලා අනිදොර ඇරෙනවන ඒදොර හෙනවා වගේ පේන මට්ටම නිරුද්ධවීමෙන් මයි ඇහෙන මටමේන්නේ නමුත් අපි හිතාගෙනවා ඇහෙන වෙලා පේනවා කියලා අප අවිද්‍යාවට අබුදු හාමුදුර ැන අද්‍යාවනිසාදුක සකසනෝ කියල අපි අවිද්‍යාවට හිතාගෙන නිනිික එතුට අවිද්‍යසාගතු අපි තුළ ඇතිවන පරිකල්පනයනි සඇති වෙච්ච එක හරි. එහෙවන මේ තත්වය අර්මී ප්‍රශ්නි විසඳගන්න වැඩ පිළිවෙල මොකක්ද. ඔබහන්සේලා කියන විදියට මෙතන පොඩි අවල් ජාලයක අපි තුළ පැටලීමත් තියෙනවා. එත මේක කවරුවත් පටලපයක කුත් නෙමේ මේක කවරුත් හදාාපු ප්‍රශ්නකුත් නෙමේ හොඳයි තත්වයෙන් මිදීම පිණි සනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොකක්ද කියලාවත් අන්න එතනැදි තමයි බුදු හාමදුරුව පහැදිි කරන්නේ මොකක්ද. ප්‍රතිපදා ආර්ෂ්ඨාංගික මාර් එහන තන්හාාව වේදනාව නිරුද්ධ කිරීම මොක වේදධනනි සන්හා ඇති වෙල අනාගතයට ජාමාරණ මෝරනවා නන් මේක නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපා ආරයෂ්ටාංික මාර්ග ඒක පලවනීක මොකක්ද සම්මාධිත්්‍යයේ. සම්මාධිට්ිය. එතකට සම්මාධිට්ටිය පදනම් කරගනදැ මේ පිළිබඳ නුවනට තමයි සම්මාධිට්ටිය කියන අන්න එකයි. සම්මාධිට්ටිය පදනම් කරගන, සම්මා සමාධියෙන් කෙලවරවන හිත වැඩීමේ ක්‍රියාවලිය පදනම් කරගෙන තමන්ගේ අභ්‍යන්තර වෙනසකට එකතුවෙනක් මේ ආර්ථය තේරුම් අරගන වෙනස් චින්තන දාරාවක දැන් අපි හිතන්නේ වේදනාව ඇතිවෙනකට වේදනාව මුසපත්නකතම අපේ ක්‍රමේ එකකනැප වේදනවා ඇතිවනකටි හොට විඳනවා දුක්වේදනාව ඇතිවෙනකුට අන්ඩනවා වැලපෙනවා කෑගානවා සෝසු මේ බේදනාවතුළ උපේක්ෂාවකට හිත පත්කර ගැනීම මත් තමයි අවබෝධය තහවරවෙන්න පටන් ගන්නන්නේ. එතොට ඒකට බුදු හාමුරුව පැදිි කර වැඩිලවේ ර්ෂ්ාන්ක මාර්ග. ඒ ආර්ියෂ්ඨාංගික මාර්ගේ වඩ ආර්යෂ්ටාංගික මාර්ගේ තුළ මේ අතර්ථ අවබෝධදය පිණිස පෙන්න පිතා විදිමත් වැඩ පිළිවෙල තමයි සතර සති පට්ානය කියල කියා. එක ක්‍රමාණු කුල පූහුණු කරන් ඕන එකගේ පුහුණු කරනකොට ඔබට මේ කනිින් අහගත්ත දයට වඩා වැඩි දෙයක් සංවේදි වෙන්න පටන්ගන්න. ොරෙ තාම තිවුණු ඥානයක් හෙකි හිත වැඩීම මත උද්ගත වන අධ්‍යාත්ික තත්ත්ව එකමේ හිත වඩන්න පුළුවන් හිත වැඩීම මත ඇස කණනාසේ දිවකායි මනසිං අදදකින ලෝකයට වඩා සම්මාදිිට්ටිය තුළින් අත්දකින ලෝක ඉතාම විනිවිධ තිවුණු ලෝකය එතොර මේ අර අර සහට ගන්නවා නිරුද්ධ වෙන අර සමුදය වැය ඒ සමස්ථ ඥානයක් විදියට උපදදිනවා යංකින්ංචි සමුදය දම්මන් සබන්තන් නිරෝධම සියල්ලම හට ගනනි සියල්ල නිරුද්දවිය උතන්ට තමන්ගේ හිත හසාකස් වෙනවා එතුවට සයංකින්ංචි සමුදය දම්න් සබන්තා නිරෝධදම සියල්ලම හටගන සියල්ලම නිරුද්ධ වී යන වන්නං එහෙම හටගන නිරුද්ධ වී යන ලෝකයක අල් ගණඩ තියෙන්නේ මොනවාද එකන මම මගේ ලෝකේම හිතින් මවාගනි නොනම් සියල්ල හටගෙන නිරුද්ධ වියනවානම් මේ ලෝකේ කරින් නොවැල්මක් ඇතිවීම නිරායාසිංහිත තුළපදිරු. තැන් අදෝබට ලෝකෙ සාරයක් පේනවානි සාරයක් පේන තාකල් ඔබ ලෝකයක්ත්ෙක පැටලෙනවා යම්දවසක මේ ෝක සාරයක් නෑක ලොබට තේරුණු. නිකන් ලකත් හැර තුතින් ඔොුුව නැල්ල ටොක ඇල කියන්න්නේේ දෙ නෑ මේ ලක ආර්ථයක් නෑ කියලා. ඒ අවබෝධය පිසයා ගොඩනගාගන්න ඕන ප්‍රමවේදේ තමයි ආර්ය සත්‍ය ඔස්සේ විමසනයක චතුරාරි සත්‍ය ඔසේ ැඹුරු විමර්ශණයක එකතු වෙනක්. චතුරාරි සත්‍යය කියන්නේ දවස් ගානක් කතා කරන්න පුළන් ගැඹුරු කතාව. ඒක මේ දුකයි දුකේ හට ගැනීම දුකේ නිරෝධය. නිරද කිරීම ප්‍රපදාව කියළෙමි හම් පාසල් කතාවෙන් කටපාඩන් කරගෙනට වැඩක් නෑඒ දාම ගැඹරු කතාාව ඔය මම නිකං පොඩි අදහසක් ඔොයකිවේගන වේදනාව සම්බන්ධ කොහොමදමී චතුරාර්ි සත්්‍යය කියන පරත් පදනම මත පිහිටා විින්දනී අතාාර්ථයට එකතු වෙන්න කියනෙක් ඔය විදදියටටම ලෝකෙ සියලු යතාාර්ථයන්ට එකතු න්න තියෙනෙ එක්කම වැඩ පිල්ිවෙල්තම ආරිය සත්‍ය එතකොටඒ ආයිය සතතිය ඔස්සේ විමසන කොට විමසන ශ්‍රාවකයට ප්‍රයෝගික වැඩපි වෙලක්කාමට අද ලංකාවේ බෞද්ධයන්ට යෙන බරපතල අරබුදධය තමයි ඇයට ප්‍රායෝගික වැඩපිළි වෙලක්නෑ. ඒගොල්ලන්ට මේ සුතමේ ඥානය විතරයි යන්තන් තියෙන්නේ නිකම් බණටිකක් හලා ඒකත් නිකම් සවම්ප්‍රදායට ඇත්තට ඒ ගුල්ලම මේ බනාව ධර්මය ගැනවබෝධීෙන් උනන්දුවකින් උත්තේජනය කින්නේෙම හැබැ වාසනාවට එෙමකොටසක් ලංකාව වේගෙන් බිහි වෙලා තියන ශේෂම වෙදා වෙන රටවල්ල ිහි වෙලාතියෙන ලංකාවේ මෙ තරටවල් වලගේ බෞද්ධයන් අතර ඒ ප්‍රවණතාවේ මහ ඉහලින් වැඩෙනවා ඒක සමහරයට හොඳට තේරෙනවා මොකද ඒ තේරනාය අපට කතාබා කරනවා මුණ ගැහෙන්න් දෙෙනවා සමහට ඒ වෙනුවෙන් ටිකට් එකත්දාගෙන එනා අය මටහම් බෙලා තියෙන ඒ වෙනුවෙන් ඇතු මොකද ඒතකොට ැ මේක තමා තුළ විිෂ්මිත අවබෝධයක් විදියටට සම්සාරික දෙවුණු කරපු කුසලතාවයක් තියෙන කෙනෙකුට තමයි මේ ඉතාව තේරෙෙනි. ඒ තරම් ගැනීමටමයි අපි සම්මාධිට්ිය කියලකැන ඇැතමේ හරි අමාරු කතාව මේක මේක කරිම ගම්බීරයි මේක ඕනෑට වඩා සරල කරන්න බෑ ඒ සරලව සමාජයෙක් එක න සරල කරන්න ඇදැකෙන කහන්න පුළුවන්න්නේ හරි ඔය කතාව ඔයිටත් වඩා සරලොව කියන්න බැරිද. සරලව කියන්න බෑ. ඒ සරලෝ කියන්න තරම් අපේ වචනකෝෂය දියුණුනෑ තරම් කරන්න හැබැ බදුහාහමුදුරුව හිටියයනන් ඒකනගේ ප්‍රඥාවට ගෝචර වෙනදීම කතාව කියයි ඒනිසා තමයි සමාරෙක බනකින් විශාල පිරිසක් කවබෝධය කරගේ නමුත් අපට හම කුලතාවක් නෑ අපට කියන පොදු කතාවක් විතරයි ඒනිසා මේ පොදු කතාව තුළත් යම්කිසි අවබෝධයක් තුළ පිහිටන්න පුළනඒක මහත් දක්ෂකමක් එක හැමෝටම පිහිටන් නැති තා අද්‍යතිය දක්ෂකමක් මම කියන්නේ ඔබට වෙන මුකූත්කාරායකතුවැඩ පා මෙච්චර කල් එකතුුණු දේවල්වල ලොකු සාරයක් තියෙනවාකිල අපට හිතන් නමාරුයි අපි එකතු වෙච්ච ය බුද්ධ පූජා වත් පිළිවෙ ලොකු ලොකු පින්කං ඒවා තුළ යම් කිසි සාරයයක් අපේ ශ්‍රද්ධාවගේ ඉන්ද්‍රිය ධර්මවලට උදවක් වෙන්න පුළුවන් හැබැ හොඳට චතුරාර් සතති ගෙන ගරණ චතුරාර් සතති ගනගෙන බලන්න මේ ලෝක මහ පුදුම පලල් විදියට පේන්න පටන්ගන්නවා. ඒ චතුාර සතතිව ඔසේ විමසන ශ්‍රාවකයායට ෂනික ප්‍රතිචාරණයකාරි පුදුමයි හමල ම් නිකව ප්‍රති චා දක් න හම ලක ම හේතුව වනයි හිමුණනයි මුණේ කියල අර දුක දුක හටගන්නන්නේයි ඒ හටගත් හේතු වන ස්ක්‍රීීමෙන් කොහමද මේ පවති අර්බුද විසඳගන්නන්නේ එකක ම මනුව දරන්න ඕන අ න ගමන කරන්න ඕන ක්‍රියාමාර්ග ක් නෝදගමනි ප්‍රති පදවාරය සතති. එතු මේ චතුරාරි සතතියේ පරියාය ිහිජීවිතයේ පවා අදවිතය තැනකට ගෙනියනෝ. කවදාව චරා සත විමසන ශ්‍රාවකගේ ගිහිජීවිතයේ කඩ වැටන්න. අනික විනිවිධ යන වැටහීමක් සහිත ජීවිතයට මූුණ දෙනකොට එයාට කොහොමත් මේ ජීවිතය පාවෙන්නේ දැන් බුදාහරයයක් විර ම මෙතන දීම කිව්වා මේකට අනුගමනය කරන්න ු විධමත් ක්‍රියාමාර්ග තමයි සදර සති පට්ටානය කියල් ඇතනම සදර සති පට්ටානී යම් කෙනෙක් සහ පිහිටවා ගත්තු සති පට්ානනි කැන සිහිය පිහිටව ගන්නවා කියනන එතුට සහිය පිහිටවා ත්තු තමා තුළ ඇතිවනි ක්‍රියාවලය පිළිබඳ යථර්ථ අවබෝධයකට එක තුන යාට මේ ෝකයක්ත්තක පැටලල්ලක්. දැ අප පටලවන්න පුලුවන් එක වචනයකට ලංකාමිනි පටවන්න පුළ එක වචනයකට එක බැල්මකට පුළුවන් පටලවන්න ඒකනෙකල්සාමාර්ථය යාටත් න කිය තියෙන වෙන කෙනෙකරු කහිපු වචනයක් නි අපි අවස්සන්න පුළුවන් ඇයි අපට මේ චාතුරාර් සත්‍යය පිළිබඳු නුවන ඇතිකම. එතුර චතුරාරි සත්‍යසේ බලකොට ඇයි මේ තත්වේ ඇති වුණේ කියලා පුදුම ඥානඥානාන්විත බවක් ඇතිවෙලා ඥනී තුලින් සංවරයකටෙන්න්න පුළුව. මෙම ත්ව ඇතිවන රට හෙමතත්වය ඇතවුණේ යිල ොයෙනකොට සාමානින් පටහිර ලෝකයට තිවන්න පරිමාව බොහෝ පොඩි හත්තුම ගලු උපේසිට මරණ දක්වාදැකමටික දිහ විතයි බල අප ඉටවඩා පලල්තැකට දුහමදු තු ලමක්ද ඔබ සංසාරිකයි. ඉපදමින් මැරමින්න සංසාරක සත්තු එක් ඔබ. එතු ට එමනන් උපේසිට මරණ ක්වා අ දකමම්ටිකවිදේ දිහා විතර බලන්නනැතුව සංසාරිකක්දකීමත් මේිකට බලපනකුළ බලන කොල් ුචර පලාල්. මේ පවතින තත්වේ නිරායාසිෙන් උද්ගත වෙච්චකක් නෙමි. සමට ඔබ මේ ජීවිතය තුළ නිරවද්‍ය වෙන්න පුළුවන් හැබැයි ඔ සංසාරිකවසසිෙන් ඔබ තුළ ඇතිවෙච්ච වාවධ්‍යතාවයක් මේ තත්ත්වයට බලපාන්න පුළුවන්. ඒ මේ ඥානාමිත බතුලින් තමයි පුද්ගලයා ්‍යාධ්‍යාත්මය නිවෙන්න පටන්ගන්න. එනිසා එනම් පවතින තත්ත්වය තුළ එකහෙලා ප්‍රතිචාර දක්වනී කපේ ක්‍රමය නෙමේ. එක ගිහි ජවිතයට පවා අතිශය උදව්වක්. එතකොට එනම් මේ පවතින තත්ත්වය. සසාධහරණී කරණය කරන්න මිහිදී අපට මිහි කතවත්තේ එකතුෙන්න්න පුළුවන් නමුත් එතනෙනුත් හට ගිහින් බුදුරජන සස්වාදාල නෑ ඔබ සංසාරිකයි. සංසාර ගමනිදි හරි වැරදිලා තියෙන්න්න පුළුවන් ඒකේ ප්‍රතිලාබයක් වෙන්නත් පුළුවන් මේ පවතින තත්තේ. අන්නේ එතකොඩ අඩ සංසාරික හැඩේ පේන කොටමයා තුළ යම් සසිඳීමක් ඇතන මක්නෑ මගේම වඩ ඇතිමේ අරබුදේ ගොඩනගා ගැනීම තුළ මගේ අතින්ම වෙච්ච යම් සංසිද්ධයක් වෙන්න පුළුවන් කියලා යම් කිසි ආත්ම දමනයක් ඇවලා ගෘහස්ථ ජීවිතය තුළ පවා යම් සන්සිදිධීමකටකතුවෙන්න්න පුළ. ගෘහස් ජීවිතය තුළ පවා සන්සසිඳීම බිඳ වැටි තියෙන්නේ ඒ පළල් ින්තන් ඉනති නිසා සමහර වෙලාවට ලංකාවේ දික්කසාදවලට හේතුව ඇතිච් ඇැම් වචනහුවමාරු. එතොටේ වචනහුවමාරුවට ෂනිකෝ ප්‍රතිචාර් දැක්වීම ප්‍රතිලාබයක් විදිටමමාට ඔවන් වන්න නොවෙන්න පුළුව. නමුතරවාර්ය සත්‍ය ඔසේ විමසනකට ඇයි මෙහ තත්යක් දගත වුණ ොකක් හේතු කියල හොයන්න පුුවන් මේහ හේතුව පේ නත්තන් සංසාර්ක හේතුවක් දිහාාරි අපට බලන්න බුදුහාමදුරු වැඩ පිළිවෙක් කියලදීලාතියෙන අන්නේ වැඩ පිළි වෙල පිළිබඳ අවධකමක් නැතිවී මයි ගිහිජීවිතයත් අරබෝදේ ඒයි බුදුදහමේ හැඩය බුදුදහම මඟ පෙන්වන්නේ මෙලෝ පරලෝ ලෝකාර්ත සංසිද්ධයට කලපි කතා කරන්න. නමුත් බුදු දහම පැහැදිලි කරන බරපත ලාර්භුදය තයි ඉපදෙන තාකල් ජරාමරණදුක පවතිනවා කෙනෙක. ඉපදීම මයි ෝකෙල් ලොකුම ප්‍ර්ණ, ඇයි උපදින්නේ. අවිද්‍යාවත් අන්නවත් පදනම් කරෙන එහෙනම් අවිද්‍යාවත් අන්නවත් නිරුද්ධවීමේ නැවත නූපදින මට හිත සකස්වුනාට පස්සේ ජරාමරණ දුක සදාකාලිකෝම පැනවින් නැති අවදියකට එකතු වෙන්න පුළුවන්. අන්නේ එබඳු එකතුවකට තයි චතුරාට සතති හළල මඟ පෙන්වීමක් කරන්නේ. ඒ මඟ පෙන්වීම සමඟ එකතු වෙන්න කියලායි යෝජනා කරන්නේ. අපි දේශනාව නිමා කරනවා. හැම දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත්වේවා කියලා අධිෂ්ඨාන. අද දේශාව මමාතරකකා දම චතුරාර් සත්‍යය පිළිබඳ දේශාවක් කරන්න කියලකිවේ වේදනාව සම්බධ යචතුරාර් සත්‍යය පිළිබඳ අමාදහසක් අපියහද මතුකළේ. එතනනිීමම සම්මාධිට්ටිකත්වය කරා පැමින්න විදික්‍රමයක් ගැනයි පැහැදිලි කළේ. පින්න්නත්නී අද දේශනාව දායකත්වය ගෙන කටයුතු කළේ නොගේ ගොඩ උඩහමුල් විේ.